பாலனே கலா மே ரஜத்துமாட்டின்னவா புத் குமாரவரு அணு நமதினை ரஜத்துமாட்ட தாவீமின் நெவத்த கெப்கத் ராஜதேவிய தவத் பிம்பர புத்குமாரே பிகலா தச கடமாசய கெவில ரஜபிசவகே குசயட்ட யச பிம்பர புன் குமரே கும்பிஹோனி மே ராஜமேதுரட்ட குமரும் ஹட்ட நமக் தபா துன்ன பண்டுரு அத்தட்ட ரகேன எம பமுனம் செமதே நாம சத்துட்டின் மேதுரிம் பிட்ட உன சியவெனி வாரேட்ட லெபுன உத்குமாரே அவதெக்க மே ரஜத்துமாய் தாம சந்தோஷ விழா சததத் பமுனன் கெந்தவல்லா உத்குமாரையட நாமையக்தபண்ட கீவா பலாப்பலகென்ன மே பமுனன் எம குமாரையட நாமையக்தபா துன்ன பனுரு அரகின யண்ட கியா இன்ன அனு நமதே நாகே பாலகுமருருவின் சப்பிரி குமரும் ரஜ சம்பத் விதினவணி திலபம் அசிரி குமார வருசியதே நாமதங் இன்னே தருணவியே நிமானொக்கர தானமான ஏமக்க ரைசியலு பெய் பாலம குமாரய ரூபேன் லக்ஷனை ஏவகேம புகம பின்வந்தை மே குமார வருசியதினை ராஜதேவியை ரஜத்துமை சேமதாம தானமான திந்தாம் கரணவா குசல் ரெஸ் கரணவா தொசே வடா தினப்பதாம ரஜமதுரட்ட வெடமவலா பசே புதுக்கே நிக்கும் சனசை சத்துட்டிந்தானய புதலா கடிமுடியே பசே புதுந்து துவ விட்டதி பிரியவண்ணே கொடிபோசன் குமரு தமை நவரதவாதம் தென்னே மே குமார வருசியதினா பசே புது கெனிக் ராஜ மாளிகாவட்ட வெடம கரலா தினப்பத்தாம தானே பிலிகண்ணவனவா மே பாலம குமாரய தமை பொம சத்தாவின் பசே புது வரையாட்ட தானே பிலிகண்வண்ணி பாந்தரய ஜெனசோதா நுவரதவாதம் புதனவா பாத்ம் விழா வெந்த வெட்டி மின் சர்ந்தா வெண்பன அசனவா இக்கதவசம் பன அசலா போசன் குமரும் சத்தசிங் செகபியஹர புதுவரையாகின் விமசை மே விலசிங் மட்டவெடிமல் ஐயண்டில அணு நமது நிக்ஞின்னே ரத்த பாலனி பியானோ மேதி கல காட்டதைமி வேண்ணே பாத்தரைய சோதா திரிசிந்து கரெல்லாம் மே சியவெனி பாலம குமாரையா ஏ பசே முனிவரையாட்ட தானே பிலிகண்ணனவா எக்கதவச தானே தீலாம் மே புஞ்சி குமாரையா பசே புதுவரையாகும் பிரஸ்னையாக ஆனவா பசே புதும் ஹம்ச மட்ட வெடிமல் ஐயல அனூனமதினை இன்னவா அவதஹோ பீரகத்துமா நெதி தினேக்கு
මේ බරණැස් පුරවරේ රජකම හිමිවන්නේ කාටද? රට රකින්න මතු දවසක පිය රජතුමා මෙමට දෙයිද? මට ලැබෙයිද එහෙම නොමැති නම් කාහට අයිති වෙයිද? ගෝසත් කුමරුන්ගේ කතා අසලා බුදු හිමි එම විට තැන්පත් වීමේ ලෙස පවසනවා පින්වත් කුමරුට. පින්වත් පොඩි කුමරාණනි, මම කියන දේ අහන්න. වෙන්නැහැ කිසි දිනක ඔබට මේ රට රජකම් කරන්න. රජකම මට හිමි වෙයිද? එහෙමත් නැත්නම් වෙන කාටවත් අයිති වෙයිද? වසේ මුනිවරයා කියනවා, මාරයාණනි, මා කියන දේ අහන්ට. කවදාකවත් ඔබට මේ රටේ රජකම් කරන්නට ලැබෙන්නේ නැහැ. මේ නුවරට බොහෝ ඈතින් ගන්ධාරය රටක් ඇති. ඒ රටතක් සලාක් නුවර කියලා නුවරක්ද වෙති. තක්සල පුරවරයේ රජකම් ඔබට හැකි ලබන්න. සැකයි බොහොම දුෂ්කරයිනේ මෙහි පිට ඒ නුවර යන්න. කුමාරයාණනි, හැබැයි ඔබට මෙන්න මේ වගේ රජකමක් ලැබෙනවා. මේ නුවරට බොහොම ඈතින් තියෙනවා ගන්ධාරය කියලා රටක්. ඒ රටේ තක්සලා නුවර කවදා හෝ ඔබට රජකම අයිති වෙනවා. හැබැයි ගමන බොහොම දුෂ්කරයි, ගමන බොහොම අමාරුයි. ඔන්න ඒ රටට ගිය විට හැක රජකම ලබන්න. යන්න පාර කියා දෙන්න බුද්ධිමත්ව අසා ගන්න. බරණැස් පුරයෙන් පිටවී යනු මහමාවත ඔස්සේ මුණ ගැසේවි මහවනයක් ඒ මග ගෙව්වට පස්සේ. ගමන බොහොම දුෂ්කරයි, මම කියන්නම් හොඳට බුද්ධිමත් අහං ඉන්න. බරණැස් පුරවරයෙන් පිටවෙලා මහා මාවත ඔස්සේ ගමන් කරන්න. ඒ ගම් නියම් ගම් පසු වෙන විට වනාන්තරයක් හමු වෙනවා. ඒ මහවනයේ යන විට වනසත්තුන් සිටි බොහොම. මහවනයෙන් පිට වුණ විට ඉදිරියටම යන්න වහම. එතනින් එයා මහානපුරු යක්ෂණියෙක් මග ඉන්නවා. එක එක වේසින් ඇවිදින් යන එන අය මරං කනවා. තරුණන් යන විට එනවා යක්ෂණි තරුණියක් වගේ. කෙරුවොත් ඇය හට ප්‍රේමය ආහාරය වෙයි කුසට ඇගේ. හැබැයි ඒ වනාන්තරයේ තවත් ඉදිරියට ගමන් කරනකොට මහා දරුණු යක්ෂණියක් ඉන්නවා. තරුණයන් දැක්කාම ඇත් ලක්ෂණ තරුණියක්ගේ වේශයම වාගෙන ඇවිත්. ඒ තරුණයෝ ඇයට මුලා වුණොත් ඇය ඒ අයව ගොදුරට ගන්නවා, ආහාරයට ගන්නවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් බුද්ධියෙන් ගමන ආරම්භ කරන්න ඕන. යන්නේ නැ ඇයට ලැබුම් ගන්න සාලාවල් ඇය තනනවා. එතන නවතිනා සැමටම රුදුරු මරුව අයිති වෙනවා. සියලුම වට ගොත දැනගෙන තක්සල පුරවරට යන්න. පියතුමහා මෑණියන්ට වඳී කුමරු පිටත් වෙන්න. වැඳ අවසර ගන්න විටදි පිටවී රජකම ලබන්න. සූදානම් වෙනව පස් දෙනෙක් කුමරුන් සමග යන්න. ඒ යක්ෂණී වනාන්තරයේමද ශාලාවල් තනා දෙනවා. නවාතැන් ගන්න. හැබැයි බැරි වෙලාවත් ඒ ශාලාවක නවාතැන් ගන්න අයට
අනිවාර්යයෙන්ම මරණය සිද්ධ වෙනවා. පසේ මුනිවරයාගේ මේ අවවාද සවන් දී සිටි මිචි කුමාරයා මව්පිය දෙපළට වැඳලා අවසර ඉල්ලනවා. බරණැස් පුරවරයෙන් තක්ෂලා පුරවරය බලා ගමන් කරන්නට කුමාරයා සමග ගමනට තව 5 දිනක් සූදානම් වෙනවා. මැදුරෙන් පිට වී යනවා. එම මාවත අවසන් කර මහවනයට ලං වෙනවා. මහාන පුරවන සත්තුන් අතරින් බේරිලා යන්නේ යක්ෂණියගේ මායා ඇති අඩවියටයි ළඟා වෙන්නේ. ලක්ෂණ තරුණියක් වගේ හය දෙන එන පාර බලා යක්ෂණී ඉන්නව යන මග මේ අය කරගන්න මුලා. දැන් මේ හය දෙනාම බරණැස් පුරවරේ රාජමාලිගාවෙන් පිටත් වී ගමන ආරම්භ කළා. ගම් නියම් ගම් පහු කරගෙන මහා වනාන්තරයේ ගමන් කරගෙන අන්නර යක්ෂණීටයි අඩවියෙන් ගමන ආරම්භ කළා. යක්ෂණී ලක්ෂණ තරුණියක් ගෙවේසේ මවාගෙන මේ හය දෙනා එන මාර්ගයේ සිටිනවා. මසු කරගෙන යක්ෂණීව හය දෙනාම පෙරට යනවා. කසුකුසු එක්කෙනෙකුගේ කුමරුට මේ ලෙස කියනවා. මගේ දෙපා රිදුම් දෙනවා තව බෑ පෙර මුණට යන්න. අනේ කුමරුනේ අවසර දෙන්නකො මට ඉඳලා එන්න. කුමරුගේ අකමැත්ත නොතක ඒ පුරුෂය නවතිනවා. එම ගමනෙහි ඉතිරි පිරිස යන මග පෙරටම යනවා. අන්න තරුණියක්ගේ වේශේ මවාගෙන ඉන්න යක්ෂණීව පසු කරගෙන හය දෙනා ඉදිරියට යන විට එයින් එක්කෙනෙක් ඉතං කසුකුසු ගාන්ට පටන් ගත්තා. කුමාරය අහනවා, ඇයි මිත්‍රයා? අනේ මගේ දෙපා රිදෙනවා, මට තව තවත් එහාට යන්න බැහැ. එකක් වෙලා නැවතිලා එන්න අවසර දෙන්න. කුමාරයාගේ අවවාද පිළිගත්තේ නැහැ. නැවතින්ට පා කිව්වට ඇහුවේ නැහැ. කුමාරයාගේ අකමැත්ත තුලින් මොහු නතර වෙනවා. එකක් වෙලා ගත වෙනකොට තරුණිය යක්ෂණී වෙනවා. දුකක් නැතුව අර පුරුෂය කාලා දමා යලි යනවා. බොසත් කුමරුන් එක්කලා ගමන් කරන අතර දෙනා වේසත් විඳ දරා බොහම තව ඉදිරියටම යනිනා. අන්නර නැවතිච්ච කරුණයව තරුණියක්ගේ වේශයෙන් සිටිය යක්ෂණී නැවතත් යක්ෂ වේශයම වාගෙන ඔහුව මරාගෙන කෑවා. බෝසත් කුමාරයයි අර තරුණයන් හතර දෙනයි තව තව ඉදිරියට ගමන් කරනවා. තව යන විට ඒ අය හට ගීත රාවයක් ඇසෙනවා. පවණින් එය ඇසූ විටදී එහි නවතින්නට හිතෙනවා. කුමරුන්හා ආව කෙනෙක් ගීරාවෙන් මත්තෙනවා. විමසන්නට ගීරාවය ඔහු එතනම නවතිනවා. දැන් මේ හතර දෙනයි කුමාරයයි ඉදිරියට යනවා. ලක්ෂණ ගීතරාවයක් ඇහෙනවා. මේ මිහිරි ගී නාදය ඇහුණ ඒ 5 දෙනාගෙන් තවත් තරුණෙක් නවතිනවා. ගීරාවෙන් මත් වෙලා යක්ෂණීගේ මායාවෙන් ඇසුණ ගීතරාවේ නිසා අසරණ ඒ තරුණය තමන්ගේ ජීවිතේ ගත්තේ නසා. ගීතරාවයෙන් මත් කර ඒ මිනිසව කාලමරා ඈත
தெம்போசத் குமாரையாய் தவ தருணையான் துந்தினாய் மே ஹத்தர தினா கமன்கரணி திரு மாவத்தே யக்ஷணி லக்ஷன சாலாவக் மெவ்வா லெகும் கண்ண சுவந்த துமாரையக் எவ்வா மே மே மாயம் பாண்ணி அனித் அயவத் அகே ஆரேட்ட கனிமே அதாசின் அன்னியத்தரதினாகிங் ஓசத் குமாரே ஹர தும்தினை எத்தன்னுத் எத்தனத்தி மே சுவதட்டா சாஹித்துவா அரசாலாவே நதரவுனா ஓசத் குமாரேய் அனித்தினை தவ தவ இதிரியட்ட கமங்கலா சுவதட்டா சாஹித்த புத்தனத்தா யக்ஷணீகே அஹாரயக் பவட்ட பாத்தேனவா மென்னமே போசத் குமாரையாய் அர மித்ரியோதிதினாய் எக்ஸாலாவக்க நொயக் நொயக் ரசவத் கேம ஜாத்தி ஒலிம் பிரிலா கேமட்டா சாஹித்துவ எக் தருமே ஏ சாலாவித்தி புன கேம காலா ஏவ விசவிலா மரணேட்ட பத்துனா யக்ஷணியட்ட கொதுராக் பேனவா ஏமலகந்த கீத்து கரம் கத்துட்டிங் யக்ஷணிய காலா இம்பிட்ட உன அனித்தேன சொயன் அனிக்கட்டு பலாலா சாலாவக் மவாத்தியை பார ஐனி அப்பூர்வட்ட நவத்தின்னட்ட பகசு கந்த மெய்தியனு மாரி சருவட்ட திவிய லோக யக்வாகை திவிய யான் திபெய்தனா திவிய போஜன திபெனவ கட்டதிவ திக்கு கண்ணபினா தவட்டிக்க துர போசத் குமாரையை அரு தருணையை எனக்குட்ட தவத் லக்ஷண சாலாவக்தியனவ விதாகண்ண யானாவல் தியனவ திவிய லோக யக்வகை நொயக் நொயக் ரசபுஜும் தியனவ மே யக்ஷணி மே தினவத் மராகின கண்ண கரண பக்கர்மையா திவிய குமாரியங் வகே லக்ஷண அகனும் இன்னவா திவிய லோகே கரா என்ன மேதே தினட் அனகரணவா போதி சத்ன குமாரையட்ட மித்தன ராச தேருணே சதிலாசித் அனிக் மினிசா செப்பவிந்தின்னவ துணே அன்ன போசத் குமாரைய சமகிய அனித்தனத்தாட்ட ஆசாவக் எத்தி உனா இவியாங்க நாவன் வகே கேனும் சின்னவா மம்மெஹி நதர வேண்டோன போசத் குமாரையட்ட கேனோ மித்ரியா உபயன்ன மாமெஹி நதர வேண்ணம் ஓ எஹி நதர உனா ஏமினி சட்ட தீல திவிய செப்ப சம்பத் விக விகாட்ட மே யக்கினிய அமு அமு வெம மராகனி ஓ ஆஹரிட்ட போசத் குமரும் இம்பசு தனிவம பெருட்டமயன்னே மொன மொன மாயம் துட்டுவத்
දිවිය භෝජන ආහාරයට ගන්න හිතුව දිව්‍යාංගනාවන් වගේ ගැහැණුන් දැක්ක යක්ෂණියගේ මායාවට රැවටුණ ඒ තරුණය ශාලාවේ නැවතුණා. අර මහා ධර්ම යක්ෂණියට ඔහු ගොදුරක් වුණා. බෝධිසත්ත්ව ඥානවන්ත බුද්ධිමත් මේ කුමාරයා කිසිම මායමකට නොරැවටි තව තව ඉදිරියට ගමන් කරනවා. යක්ෂණි නැවතත් උත්සාහයක් කරගෙන සැරසෙනවා. ලක්ෂණ තරුණියක් වගේ කුමරුන් පසු පස එනවා. කුමරුන් එය ගණන් නොගෙන තම අරමුණ ඉටු කරන්නේ. එම මොහොතේදි දඬු කපන පිරිසක් එහෙ මග සිටින්නේ. ඉදිරියට ගමන් කරනවා. මේ යක්ෂණී ලක්ෂණ තරුණියක්ගේ වේශය මවාගෙන මේ කුමාරයා පසුපස එනවා. ඒ කිසි දෙයක් ගැන ගණන් නොගෙන පින්වන්ත බෝධිසත්ත්ව කුමාරයා ඉදිරියටම ගමන් කළා. එකක් දුර යන විට අන්න දඬු කපන මිනිසුන් පිරිසක් හමු වෙනවා. එම දඬු කපන පිරිසම ඉස්තිය ගෙරුව දකිමින් කුමරුන්ගෙන් ප්‍රශ්න කරයි සෑම දෙනාම එක විලසින්. ඇයි මේ වගේ අඟනාවක් තනි කරදා ඔබ යන්නේ? කොයි යන්නද මේ ඉස්තිය අතහැර ඔබ සැරසෙන්නේ? මේ දඬු කපන මිනිස් පිරිසක් මුණ ගැහුණා. ඒ අය අහනවා කුමාරයාගෙන්, මේ වගේ ලක්ෂණ රූමත් ස්ත්‍රියාවක් තනි කර දාලා ඔබ මොකද මේ තනියම යන්නේ? ඒ හේතුව මොකක්ද? යන එන තැනකට යන්නකො ඇය සමගින් තුටු වීලා. මොන සිතකින් යනවද ඔබ මේ රුවකට අතහැරලා? බලන්න ඇයගේ නෙත් යුග නිල් මිනි පරදනවා නේද? අලංකාර ඇගේ කේසය කිතුල් රැනනු පරදීද? අගේ මඩන ඇගේ නාසය කිරාත් උඩකරුව බාවේ. ඇගේ දෙතොල් දකින අවිත අපහට නාදලු සීවේ. ඇගේ දත් දෙපතේ රුව ගජමුතු කැට සම වෙනවා. දෙව්ලොව දෙවගණක් වුණත් ඇගේ රූපෙට පරදිනවා. අන්න දඬු කපන පිරිස කියනවා, බලන්න කෙර ලක්ෂණද? ඇගේ නිලි පුල් වැනි දෑස, තුල් රෑනක් හා සමාන කේසය, වදමල් පෙදි හා සමාන තොල් පෙති, ගජමුතු හා සමාන ලස්සන දත් දෙපලක්, ගිරා තුලසයක් වගේ නාසයක් දිව්‍යාංගනාවත් ඇගේ රූපෙට පරදිනවා. ඇයි ඔබ ඇයව අත්හැරදා යන්ට යන්නේ? සවම් පිනයි ඇගේ කටහඬ රූපය ආලෝකයක්ය. එවන් අගන කට පිටුපා යන ඔබ පහුකාරයෙක්ය. ලැබිලත් ඒ වගේ ළඳක් වරම් නැහෙනි ලං වෙන්නට. ඔබගේ පව්කාරකමට අපට නොහැක පින් දෙන්නට. එසේ කීව දඬු කපන සැම දෙනටම අසාගන්න. මෙසේ කියයි බෝසත් කුමරුන් සතුටින් අහං ඉන්න. දඬු කපන පිරිස කියනවා, ඔබ මහ පව්කාරයෙක්, මේ වගේ ලක්ෂණ රූපමත් ළඳක් අත්හැර දාල යන එක අපිට බෑ ඔය පව්කාරයෙකුට පින් දෙන්න. අන්නේ අවස්ථාවේ බෝසත් ඥානවන්ත කුමාරයා කියනවා දඬු කපන අයට මේ වගේ විස්තරයක්. මිනිස් දුවක් නොවේ මෙයා යක්ෂණිය කිවෙස් වලාපු. මිනිස් තුපන් දෙනෙක් මගේ අමු අමුවෙන් මරං කාපු.
ගණකම් පුරවර ඉඳලයි මම නම් මේ ගමන ආවේ පුරගුරු හඳ පසේ බුදුන් එන්නට මට පාර කීවේ මම එන විට මගේ තනියට තරුණයෝ පස් දෙනෙක් ආවා මේ යකිණිය පස් දෙනාම අමු අමු වෙහෙ මරං කෑවා පිරිත් නොල් පිරිත් තෙල්ද බුදු පියාමට හදා දුන්නේ එහි තියන බලෙන් තමයි මම ජීවත් වෙලා යන්නේ මිත්‍රවරුනි ඔය ස්ත්‍රියාවක් නොවේ ස්ත්‍රියාවක් කිවිස්මවාගත්ත මහා දරුණු යක්ෂණියක් මා සමගින් මගේ තනියට ආපු මිත්‍රවරු පස් දෙනෙක්ව මෑ අමු අමුවේ මරාගෙන කෑවා මගේ පසුපස එන්නෙත් මාවත් මෑ මරාගෙන යන චේතනාවෙන් ඔය අය රැවටුණාට මන් රැවටෙන්නේ නැහැ මම් බරණැස් පුරවරේ ඉඳන් ආවේ මට එන්න ආර කියා දුන්නේ පසේ බුදුවරේ උන්වහන්සේ දීපු පිරිත් නෝල් පිරිත් මංගාව තියෙනවා ඒකයි මාව මරන්ට බැරි රූපෙන් රවටා මැරුවා සුවඳින් රවටා මැරුවා නාදෙන් රවටා මැරුවා රසයෙන් රවටා මැරුවා දෙව් සැප පෙන්නා මැරුවා ආව පස් දෙනම මැරුවා ඇවිදින් තව වෙස් හරවා මා මරන්න වෙර දැරුවා රූපෙන් රවට්ලා කෙනෙක්ව මැරුවා ගුවඳින් රවට්ටලා තව මගේ තනියට ආපු මිත්‍රයෙක් මරං කෑවා මගේ ගීතනාදයෙන් රවට්ටලා තව කෙනෙක්ව මැරුවා රසයෙන් රවට්ටලා මගේ තනියට ආපු හිතවත් එක්ක මරං කෑවා දිවිය සැප පෙන්නලා තවත් මගේ මිත්‍රයෙක්ව මරං කෑවා පස් දෙනාම මෑ තමයි ආහාරයට ගත්තේ ඔය මගේ පසුපස එන්නෙත් මාවත් මරාගෙන කන්න කීව කතා පොහොසත් කුමරුන්ගේ සැම දෙන අසලා යන්න ගියා ඉක්මං කර ඒ අසලින් පිටත් වෙලා පොහොසත් කුමරුන් නැවතත් තම ගමනට පිට වෙනවා තැන්පත් ගැබ්බර අම්මෙකු ලෙසින් යකිනි පැමිණෙනවා අන්න ඒ දඬු කපන පිරිස යන්ට ගියා. තවත් ඉදිරියට බෝසත් කුමාරය යන විට තැන්පත් ගැබිනි මාතාවකගේ වේශයම වාගෙන යක්ෂණී ඉදිරියට එනවා. අතලින් යන තව පිරිසක් යක්ෂණියගෙන් විමසන්නේ කුසෙයි බර ඔසවාගෙන ඔබ කොයිබද මේ යන්නේ රුවක් නොව අප කියන්නේ යන මග හොඳ නැතිවානේ දරු ගැබකුත් ඔසවාගෙන කොයි බද මේ මත්දහනේ ආවසෙන ගමේ යකිනිට කීව විටදි එහෙම කතා කීව මෙන්න මේ විදියට යකිනිය බොරු කතා ගොතා දැන් යකිනිය ගැබිනි ළඳක්කේ වේශයම වාගෙන එනවා එන සෙන ගහනවා මේ දරු ගැබක් සේරුවාගෙන මධ්‍යහනේ ඔබ කොහෙද යන්නේ මේ යන ගමනේ තරම් හොඳ නෑ ඔබ ඉන්නේ බොහොම අමාරුවෙන් යක්ෂණී මේ වගේ බොරු කතා කියනවා අර යන්නේ මගේ සැමියා ඉස්තරහින් පිටත් වෙලා තරහින් ඔය යන්න යන්නේ මහා අවනාප වෙලා ගෙදර පුංචි කතාවකට කෝප වෙලා තලලමෙ මට අදර සැමියම අතහැර යන්න යනවා වෙන ගමකට නොයෙක් ලෙසින් තැලුවත් මට ඔහු නොමැතිව ඉන්න බැරුව පියෙක් නොමැති දරුවෙක් වෙයි මගේ කුසේ ඉන්න දරුව ඉදිරියෙන් යන කුමාරය පෙන්නලා ඒ පිරිසට කියනවා
අරයන්නමගේ ස්වාමියා ගෙදරදි මා සමග පොඩි අමනාපයක් වෙලා මට තලලා මා සමග තරහින් අත්හැරදා යන්ට යනවා. අනේ මට මොහුනැතුව ඉන්න බෑ. මගේ කුසේ ඉන්න දරුවට එහෙම වුණොත් පියෙක් නැති වෙනවා. ඒ වගේ යක්ෂණි බොරු කියන්න පටන් ගත්තා. සොයා මගේ සැමියා යන පන්සෙම මම යන්න යනවා. එයා මාව දාලා ගියොත් මගේ දිවිය නහගන්නවා. හැමදෙනාම ලෝ බැඳ ගොස් අල්ලා ගති කුමරු එවිට. කුමරුන් ඒ අල්ලගත්ත අයට කියයි මේ විදියට. කවුරුත් හරි ඇත්ත නොදනි යක්ෂණියකි ඔය එන්නේ. ගව් ගානන් දුර ඉඳලයි මාගේ පසුපස එන්නේ. මේ ගැබ්බර මාතාවක්ගේ දේශයෙන් ඉන්න යක්ෂණී කියනවා ඒ අයට, ඔය මගේ ස්වාමිය මාව දාලා ගියොත් මම මගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒ අය රැවටුණා. ගිහිල්ලා කුමාරයව අල්ලගත්තා. එදා මේ පින්වන්ත කුමාරයා ඒ අයට විස්තරයක් කියනවා. මිත්‍රවරුනි, ඇත්ත ඔය අය දන්නේ නැහැ. ඔය මගේ බිරිඳක් නොවෙයි. වනාන්තරයේ ඉන්න මහා ධර්ම යක්ෂණියක් ගව් ගානක් දුර ඉඳන් මගේ පස්සෙන් එන්නේ මාව මරාගෙන කන්න. තනියට මා සමග ආව පස් දෙනෙක්ව කාලා මරා. යක්ෂණි මගේ පන්ති එන්නේ මාවත් තොය මරණ නිරා. ඊට පසුව ඒ පිරිසත් එතනින් පිට වී යනවා. බෝසත් කුමරුගේ පසුපස යක්ෂණි තවමත් යනවා. මගේ තනියට ආපු මිත්‍රවරු පස් දෙනෙක්ව ඔය යක්ෂණී මරං කෑව. මගේ පසුපස එන්නේ මාව විනාශ කරන්ට. මේ කතාව අහපු ඒ පිරිස යන්ට ගියා. යක්ෂණී තව තවත් කුමාරය පසුපස එනවා. යක්ෂණි දැන් නැවතත් වෙස්ම වලගෙන තරුණියක් වගේ පන්සෙන් එයි මස් කන්නට පින්වත් කුමරුන්ගේ අගේ. දින හතක්ම එක දිගටම මහමගටම ගත කෙරුණා. නැනවත් කුමරුන් තක්සල පුරවරයට ඇතුළු වුණා. රාජමැදුර පේන දුරින් ශාලාවක් වෙත යනවා. තේජවන්ත බෝසත් කුමරුන් එතනෙහි නවතිනවා. අන්න යක්ෂණී තව තව ලක්ෂණ තරුණියක්ගේ වේශයක් මවාගෙන පස්සෙන් එනවා. මේ පින්වන්ත කුමාරයා ඉදිරියටම ගමන් කළා. ආව තක්සලා පුරවරේට. රාජමාලිගාව පේන එක්මානෙන් තියෙන ශාලාවක මේ ගුණවත් කුමාරය නතර වුණා. පිරිත් නෝලේ බලය නිසා යකිනිට බැහැ ඇතුළු වන්න. පිරිසිදු දෙවඟනක් ලෙසින් දොරකඩ නැවතිලා ඔන්න. තක්සල පුර කොසල් නිරිඳු ඒ සමයේදි රජ කරනවා. එක් කර පෙළහැරක් මෙදින වීදියේ සක්මන් කරනවා. අන්න යක්ෂණීට තක්ෂලා පුරවරේට ඇතුළු වෙන්න බැහැ. ශාලාවට පිරිත් නූලේ තියෙන බලය නිසා. දැන් ලක්ෂණ දෙවඟනක්ගේ වේශේ මවාගෙන යක්ෂණී දොරකඩ සිටිනවා. එදා තක්ෂලා පුරවරේ පාලනය කළේ ඔසල් මහරජතුමා. තමන්ගේ පිරිසත් සමග වීදි සංචාරය කිරීම සඳහා පෙළහැරෙන් ගමන් කරනවා. රුවින් සොබන යක්ෂණි ශාලාව ඉදිරියෙන් ඉන්නේ. මුවින් ඈව දැක නිරිඳුන් හට සතුටකි ඇති වෙන්නේ. හොඳ රුව
ඇති ස්තිය දැක කොසල් නිරිඳු පාමදහස කැඳවා මහ ඇමතියාට අණ කරනවා මෙන්න මෙලෙස අර වීදි සංචාරයේ කරන සොල් මහරගෙතුමා දැක්කා දෙවගණක්ගේ වේශයෙන් ඉන්න යක්ෂණීව කොසල් මහරගෙතුමා ටෑගෙන ආසාවක් ආදරයක් ඇති වුණා මහ ඇමතිව කැඳවලා මේ වගේ විස්තරයක් මහ ඇමතියාට කියනවා මහ ඇමතිය අර ඉස්තිය අවිවාහක දැයි අසන්න වහම අවිවාහක නම් රජ මැදුරට එක්ක එන්න මම කැමති ඇය මගේ අගමේ සිය ලෙසට ගන්න එම කරුණට ඇය කැඳවන් රාජ මැදුර වෙතට එන්න මහ ඇමතින් විගස ගොසින් යකිනියගෙන් විමසනවා අවිවාහක ළඳක් කියා රජ මැදුරට ගෙන එනවා රාජ බොජුන් දීලා එහෙම මැදුරෙදි මේ යක්ෂණියට තේජවන්ත අගමෙහසිය තනතුර දෙනවනි ඇයහට අන්න රජතුමා කියනව ඇමතිය ගිහිල්ලා අහන්න අර ස්ත්‍රියවකින් ඈ අවිවාහකද විවාහකද කියලා මහ ඇමතිය ගිහිල්ලා ඇහුවා ඈ අවිවාහකයි කීවා ඇයව කැඳවගෙන රාජමාලිගාවට ඇවිත් රාජබොජුන් දීලා රජතුමා අග්‍ර මහිෂ්කාව කරගත්ත දෙවගණක් වේශයෙන් ඉන්න යක්ෂණීව යක්ෂණී මේ රජතුමාව රාගෙන් කුල්මත් කරනවා මහ රජතුමා යක්ෂණී වෙත තව තව ආලෙම් බැඳෙනවා සතුටු වෙමින් රජතුමාට සිරියහනේ නින්ද යනවා යක්ෂේනාවක් ගේන්න යකිනිය ඉම් පිටව යනවා බලන්න බය යක්ෂ පිරිස කැඳවා විත් රජ මැදුරට කරන්න ඇති දේ යක්ෂනි කියා දෙනවා මේ විදියට අන්න රජතුමාව ආදරයෙන් මත් කරලා යක්ෂණී රජතුමාව මුලා කරලා ඇයගෙන් ආදරය ලබාගත් රජතුමාට සිරියහනේ නින්ද ගියා. ඒ අවස්ථාවේ යක්ෂණී තමන්ගේ යක්ෂ පිරිසව රාජමාලිගාවට කැඳවන් ඇවිත් මේ වගේ අණක් දෙනවා. රජමැදුරේ ඉන්න සැවොම බෙලිමිරිකා මරපල්ලා. ඇද ඇද මත් කුස පිරෙන්න ලේ පෙර පෙර කාපල්ලා. යක්ෂණීගේ කීම පරිදි මානිරිඳුව මුලින් මරා යක්ෂ පිරිස මස්තික කා කටු පමණක් පිතිරි කරා අන්තක්පුරයේ ඉන්නා සැමදෙන ඉම් පසු මරණවා දැන් මේ සැමදෙනාගේම මාංස ඉර ඉරා කනවා යක්ෂණී කියනවා මේ රාජමාලිකාවේ ඉන්න හැම දිනම මරපල්ලා මරලා නුඹලාගේ ආහාරයට ගනිල්ලා මුලින්ම මහරජතුමාව මරන් කෑවා රාජමාලිගාවේ සේවකයන් මරාගෙන කෑවා අන්තපුරේ ස්ත්‍රියවන්ව මරාගෙන කනවා මේ යක්ෂ පිරිස ඇට කටු ටික ඉතුරු කරලා සෑම දිනකම මස් කාලා අනිකට මේ යක්ෂ පිරිස යන්න ගියා පිටවිලා පසුදිනයේ උදෑසනින් රටවැසියන් විගස එනවා ඔසවා විත් අවියායුද රජවාසලේ දොර කඩනවා දොර කඩලා බලනා විට මැදුරේ කිසිවෙක් නැත්තේ තැන තැනලේ පැල්ලම් හා මිනි කටු ගොඩක් ඇත්තේ සේරම මරා දාලා අර දරුණු යක්ෂණියත් යක්ෂ පිරිසත් යන්ට ගියා රටේ සේනාවාව එදා ඒ රජමාලිගාවේ දොර කඩලා
රාජමාලිගාවට උට ගිය අවස්ථාවේ දැක්කේ සෑම තැනම ලී පැල්ලම් මිනි කටු පමණයි. බෝසත් කුමරුන් කී බස සෑම දිනටම සිහි වෙනවා. යක්ෂණියගේ වැඩක් කියා කොයි කාටත් වැටහෙනවා. ඇට කටුවක් කොමහුලලා මුසහනේ වලලනවා. රාජ කිරුල බෝධිසත්ව කුමරුන් හට පළඳනවා. එදා පටන් මුළු නුවරම සෞසිරියෙන් බැබලෙනවා. සන්ධර්මෙන් එම රජතුම රට පාලනගෙන යනවා. අන්න ඒ රටේ වැසියන් ඒ මිනි ඇටකටු අමුසොහොනේ වල්ලා දැම්ම. ඒ අයට මතක් වුණා අර කුමාරයා එව්ව යක්ෂණී තමයි මේ විනාශ කර තියෙන්නේ. කුමාරයව කැඳවල බරණැස් පුරවර රජකම බාර දුන්නා. එදා මේ ඉන්මන්ත කුමාරයා සුරාග ධර්මයෙන් රටවැසියාව පාලනය කළා. දැක්කද රාගාධික හැඟීම් නිසා, අසමුසුවලට ආසා දැක්වූ නිසා, සුවඳට ආසා දැක්වූ නිසා, ස්ත්‍රියාවන්ට ගිජුකම් දැක්වූ නිසා අර කුමාරයාගේ මිත්‍රවරු පස් දෙනාට මැරෙන්ට වුණා. ඒ වගේ තක්සලා පුරවරේ කුසල් මහරජතුමාටත් දෙවගණක් වේශයෙන් හිටිය යක්ෂණීට ආසා හිතලා රාගේ මත්තුන නිසා රාජපිරිසත් සමග විනාශයට මුලපාදා ගත්තා. නිමා කරමි මම මෙතනින් කතා පුවත තේලපත්ට. අමා මෑණිගේ සරණයි කාටත් එය අසාගත්ත. මේ කතාව ආදර්ශයට ගන්න. සුවඳට, ලස්සනට, පියකරු දේවල් වලට කෑම බීමට ගිජු වෙන්න එපා. ඒ ආශාව තෘෂ්ණාව නිසායි කුමාරයාගේ මිත්‍රවරු පස් දෙනාටත් මියන්ට උනේ. ඒ වගේම ආශාවෙන් බර වුණ නිසායි කුසල් මහරජතුමාටත් ඒ රාජමාලිගාවේ සියලු දෙනාටත් මියෑදෙන්න සිදු වුණේ. රජමැදුරේ රාජපිරිස ගියේ යකුන් කාලා දමා. යක්ෂණිගෙන් මැරුම් කෑවි පින්වත් බුදු පිරිස තමා. නැනවත් කුමරුන් විලසින් හිමිකම් කිව්වේ කිරුලට. ගුණවත් අප බුදු පියාය උන්තම උන මෙතුන් ලොවට. ගෝසාකර සමහර ලක්ෂණ දේ ඔය දුටු වේලේ. ආසාවේ පල විපාක දොරටු අරි පාතාලේ. මේ දහම් කතාව ගායනා කළ මට ශ්‍රවණය කළ ඔබට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ පීඨ ආරක්ෂා ලැබේවා. මරණින් මතු මේ බණ කතාව ගායනා කළ මට ශ්‍රවණය කළ ඔබට මේ පින හේතු වාසනා වේවා. දෙවියන්ට මේ පින් පෙත් අත්පත් වේවා. මා බිහි කළ මගේ මෑණියන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුදු බණ පුරුදු කළ එම්වී අමරදාස පියතුමාටත් මේ පින් පෙත් අත්පත් වේවා. අපිට ශිල්පේ ලබා දුන් සියලු ගුරුවරුන්ට, ගුරුවරියන්ට මේ පින හේතු වාසනා වේවා. මළගිය සියලු ඥාතීන්ට මේ පින් පෙත් අත්පත් වේවා. මෙතේ බුදුන් හමුවේ අමා මහ නිවණින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා කියා දැතිසිතින් ප්‍රාර්ථනා කරමු.